හඳ මාම වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉදරක එකට පිපුණු මල් පොකුරක් අපි අද ඉස්කෝල ගියත් නෑනේද? අද යන්න බෑම කිව්වා. මං දෙපාරක් තුන් පාරක්ම නැගිටෙව්වා. යන්න බෑ කිව්වාන්ද මං ඔන්නෝ ඉන්න කිව්වා. ඒ මොකද? මේ කෙලීට මොකද අසනීපයක්වත්? එහෙම අසනීපයක් නෑ. අම්මේ ඔයා මගේ ළඟම හිටියා. ඔයා මගේ ඔළුවත් අත ගෑවා. අද මාව අම්බලන්න එක්කන් යනවද? අම්මා බලන්න යන්න. ඒ මොකෝ පුතේ එක පාරටම මට ආසයි. අනේසිය එක්කන් යන්නකෝ. හොඳයි හොඳයි, අපි බලමුකෝ. අනේ අනේ අනේසියේ, අපි ගෙදර ළඟට ගිහලා හොරෙන් බලමු. මේ අද ඉස්කෝලේ යන්න බෑ කිව්වේ ඒක නේද? අනේ අනේ හොර කෙල්ල, සීයට දැන් කොහු මුහුලට යන්න තියෙනවා? අද පැංචි සීයට ගොඩාක් වැඩ තියෙන දවසක්. අපි හවස් සතේ බලමුකෝ. ඔය ඇත්තමද? ඔව්. යේ, මගේ හොද සීයා. යේ, අපි අම්ම බලන්න යනවා. Yeah.
ඇයි එක්කගෙන යනවා කියලා කිව්වේ? ආදවිව දැක්කම කෙලි යඩන්ට පටන් ගන්නවනේ. හවස් වෙනකොට ඌ අපතක වෙලා යයි. මං හිතන්නේ. බලමුකෝ හවස් වෙලා. මං එයා ගේ ඇතුලෙත් බැලුවා. කෑම ලෑස්තිවද යනවද? අඩපොල්ට යන්නත් ඕනේ. ඉන්ෂුරන්ස් එකගෙන කතා කරන්න යන්නත් ඕනේ. ඉන්ෂුරන්ස් එක? අපේ දෝනි. දෝනිට හදිසියෙම? එමාදේ. ඒකට මහා බය දෙන්නගත්තා. අපි දෙන්නට හදිස්සියෙ මොන හරි වුණොත් අපි කෙල්ල තනි වෙනව නේද කියලා. මේකප් එකක් නැතුව අද කාලේ කොහොමද තනියම දරුවෙක් හැදෙන්නේ? මම බයද? ඔයා හිත කලබල කරගන්න එපා පියා. අපි දෝනි තනි වෙන්නේ නැහනේ. එයාට මමයි වයි ඉන්නවනේ. මම බෑන්කේකට ගිහිල්ලා අපේ දෝනිට account එක කුත් open කරා. එකම කුසෙන් වදාපු දරුව දෙන්නේ කිරණන් දෙක වෙනස් වෙලා තියෙන හැටි. ධෝනි ගැන හිතන තරමින් 1.0ක්වත් පැංචි ගැන හිතන්න බැරි IPL වලට. කල්පනා කරනවා නෙවෙයි මද්දු. මම මේ බැලුවේ පැංචි තවම නැත්තේ මොකද කියලා. සෙල්ලම් කරන්න ගියාද? ඔව්. ඔය කට්ටිය එක ගියේ. එන්නත මේ වෙලාවට එනවා. කොහොද දන්නේ තාම නැත්තේ. එහෙනම් අපේ දෙන්නත් ඔත නැති. චරවත් කිව්වත් කනකට ගන්න එකක් ඒ. කොයි වෙලේ බැලුවත් නැටිල්ල විතරයි. පොඩි උන් සෙල්ලම් කරන්න නැතුව කුඹුරු කොටන්නද? පොඩි උන්ට ඇති තරම් සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. නැත්තම් ඉතින් උන් ලොකු වුණාට පස්සේ මොන වින්නෙහියක් වෙයිද කියලා කවුද බඳන්නේ? අම්මා ඔය කතාව නම් කිව්වේ පොඩි උන්ට විතරක්ම නන් නෙමෙයි. මතක් වුණා උඹලා හතර දෙනා පුංචි සන්දියේ සහල්ුවෙන් දුවලා පැනලා හිටපු හැටි. තාත්තයි මමයි කොච්චර ආසාවෙන් බේදිහා බලාගෙන හිටියේ. උඹලට වෙන්න ඕන හැම යුතුකමක්ම අපි දෙන්න ඉෂ්ට කළා. දැන් ඉතින් උඹලා දුක් විඳිනවා බල බල අපිට ඌල්ලන්න වෙලා තමා තියෙන්නේ. අයියා තියාන වාන තියාගෙන සැපට ඉන්නවනේ අම්මේ. මාදවීටත් වැරදුන්නේ නෑනේ. පියල් එක જાතියක එකෙක් වුණාට ළමයිකුත් හදන් හොඳට ඉන්නේ. ඒකිට මොන සැපද්ද මද්දු? අම්මා අප්පගේ මූණ බලන්න නෑ. දෙදු දරුවට මාවක් වෙන්න බෑ. සල්ලි බාගේ තිබුණට මොකටද ඔහොම දුක් විඳලා? මාලිය වුණත් බලහන්. ඒකේ සැපක් විඳිනවද? නෑනේ.
අක්කා නම් ඉගෙන ගත්තෙත් නෑ නේ අම්මේ. අර දින කලින් අපි උඹලා තුන්දෙනාටම අවවාද දුන්නා. කොහ කනකට ගත්තද? කියනෝ නෑ තුන් ලබාවත් අද්ද ගන්න බෑ කියලා කියනවනේ. ගිය දේවල් ගියාවේ අම්මේ. ඔව්ව ගැන කල්පනා කරා කියලා ලැබෙන ඇති දෙයක් නැහෙනේ. යමන් තේ ටිකක් බොන්න. හදපු අග්ගල වගේ ඉක්ුත් ඇති. හදරම් මට හරිම මහන්සි. ඒ ටිකක් බිව්වහම ওই මහන්සි ගතිය ඇරිලා යයි බා. දැන් ගිහිල්ලා උයන්ඩත් එපේ. මේ පුරාම යක්කු නටලා ඇති දැන්. දිනු කීතිය කියලා ඇති වැඩක් නැහෙනේ. මෙතන තියෙන්නේ මෙතෙන්ට ගෙනත් දෙන්න දරුවෝ කිව්වට අහන්නේ. මේ ළමයි දැන් ලොකුයි යමේ මට උදව් කරන්න පුළුවන් නේ. අනේ බං ওই ළමයින්ට පාඩුවේ ඉන්න දීපා. අනිකෝ පොඩි කීට පුළුවන් ද ගෙදර වැඩ කරන්න. තාත්තා කියන දේ ඇහුවා නම් ඔහොම දුක් විඳින වෙන්නේ නැහැ නේ. උඹලගේ හිතුවක් අර වැඩ හන්ද. අර අහිංසක දරුවෝයි දුක් විඳින්නේ. යම ගීතක් හැදුවා. මොකද මද්දු? ඔය හැටි හූල් හූල් කල්පනා කරන්නේ. එහෙම දෙයක් නෑ අම්මේ. නැත්තේ මොකද? උඹලා හැරෙනකොට මට තේරෙනවා. හෑ බම් මද්දු. උඹ හැමදාම හැම දෙයක්ම හිතේ තියාගෙන තනියම දුක් විඳා. පොත්තෙන් කඩන්න තියෙන දේ පොරුවෙන් කපන්න තරමටම හැමදේම සිද්ධ වුණා. අම්මා හරි. මං තනියම විසඳුම් හොයන්න නැතුව තාත්තත් එක්ක කතා කෙරුවනම් මං අද මෙච්චර අසරණ වෙන්නේ. මොන දේ වුණා පුතේ? ඊය දේවල් ගැන හිත හිතා දුක් වුණාට ඒ දේවල් විනාස වෙන්නේ නැහැ. දෙයනේ කියලා යසාගේට ඔය දරුව දෙන්නෙක් ඉන්නේ. හේ මදයි. දරුව දෙන්නගෙන තමයි අපි මට බය. ඔන්න මේ පාර මං තමයි දිනන්නේ. අයියෝ එකයිනේ. හරි හරි ඔයා දාන්නකො. මේකනේ කිව්වේ. කොහොද? ඔයාට බැරි වෙනවා. හරි බලමු. ආංජලියෝ. Thank you Ani. මේ බලපංක පුතේ මේක මතකද? උඹ ගෙට වෙච්ච දවසේ අඳපු ගවුම කොහෙද මේක තිබ්බේ? අර ලී පෙට්ටියේ තිබුණේ. හේ වුණාට තාමත් අලුත් පිට තියෙනවා මේ. දැන් ඉතින් ඕක මට අදින්න බෑනේ. කාට හරි දුන්නා නම් හරි. කාටවත් දෙන්නේ මොකටද? හේටා නිද්දට අපේ ගෙදරත් ගෙට වෙන්න කෙල්ලෙක් මේ ඉන්නේ. ඔකන්දියෝ වයින් පුතේ මේක තියලා බලන්න. ෂා හරිම ලස්සනයි ලොකු අම්මේ. මම මේ ගන්න දංජලියක්ගේ.
මොකද්ද ලොකුවම ගෙට වෙනවා කියන්නේ? මං හැමදාම හවසට ගෙට වෙනවනේ. ඒ උනාට අලුතෙන් මකන්ද නෑනේ. ඔය කිව්වේ කතාවක් ඉඳලා. ඉතින් ලොකුවම හැමදාම හවසට අපි දෙන්නට බනින්නේ කෙල්ල දෙන්න ගෙට වෙන්න කියලා. ඔයා හවසට ගෙට ගියා කියලා ඔයාට ලස්සන ඇඳුමක් හම්බෙන්නේ නෑ. එහෙනම් මං ඒගෙනමයි කෙල්ලට පස්සේ කියලා දෙන්න. නෙකත් බලලා වතුර නාලා ගෙට වුණාම තමයි අලුත් ඇඳුම් අඳින්නේ. දැන් ඉතින් ඔය සෙල්ලම් කොලා මට දෙන්නම ගෙට වුණා නම් අන්න නායක කිව්වා. මහත්තයා මලුත් ගෙනැල්ලා. ඔව් මේ පැංචි ආසයිනේ නෙළුම් මල් වලට. පැංචි නම් තාම ආවේ නෑ. දැන් අතලා නතලා දුවගෙන එයි. දොම්පේ අක්ක පන්සල් යනවේ. සීරියා අපි මේ පන්සලට ගිහින් එන්න කියලා. සීරියා මේ කොහෙ ගිහින්ද? මමත් මේ දේවාලෙට ගියා දොම්පේ අක්කේ. දේවාලෙට ගියේ මොකක් හරි කරදරයක් වද්ද? අනේ බලන්නකො අක්කේ, මගේ අර ගෙදර හිටපු කුකුල් නාම්බා කවුරු හරි උස්සලා අක්කේ. ඉතින් මේ පොඩ්ඩක් කොයිල බැලුවේ නැද්ද? අනේ එහෙමයි කියලා මාටින් අයියේ වැඩි දුරක යන්නේ නැහැ. මං දෙපාර බාබා කියාදි ගෙදරට දුවගෙන එනවා. ෂුවර් එකටම මොකෙක් හරි ඕක හොරකම් කරලා. අත්තම්මේ අර සිප්පු අයියා. මේ සිරියෝ තව ටිකක් හොයලා බැලුවා නන් අරකද? මොකද්ද මේ සිප්පුගේ කතාව? සිප්පු දෙවිල රුපියල් 50ක් ඉල්ලගෙන ගියා. මේ ළමයා ඕකම කියවනවා. අං කියලා තියෙනවා නේද වැඩිහිටියෝ කතා කරනකොට මැදට පනින්න එපා කියලා. නෝනේ අපිට රෑවෙනව නේද? එහෙනම් අපි යන්නම් සීරියා. රෑවිලා පන්සල් ගිහලා වැඩකුත් නැහැනේ. හා හා හොඳයි අක්කේ. යම් යම්. එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්තයකින් ලෙස හැදින්වේ. අංජලි මිසල්ලි පොත් එකම ගන්න ඇති වේද මයි පුතේ? ඇති අම්මේ. ලබන අවුරුද්ද විභාගිනේ. විභාගේ නම් කොහොම හරි පාස් කරගන්න ඕන මයි පුතේ. තා පොත් මොන හරි අඩුපාඩු තියෙනවා නම් කියපන්කෝ, මං අරගෙන දෙන්නම්. ඔපෙලියෝ උඹටත් පොත් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට කියාපන්. අම්මා සල්ලි වෙනකන් ඉන්න ඕනේ. මම කොහොම හරි අරන් දෙන්නම්කෝ. හොරකම ගිහින් මම ආවා. මං උඹේ අම්ම තමයි. නැතු පුඩම්ම නෙමෙයිනේ. උඹට නම් මම වරින් ගියේ ඇතුළට. කිව්වනේ දෙක සැරයක් ගියේ ඇතුළට එන්න කියලා. අම්මේ මේ දොරෙන් එන්නද? ඔතනින් ගියා නම් ඔතනින්ම වරින්. අම්මා බලන් ඉඳිතින් මෙතනින් එන්න හිතෙන්නේ නෑනේ. සුද්දු මේ මගෙන් ගුටිනක වරින් අර දොරේ. මේ වගේ වැඩ කරන්නේ අර මහ මනුස්සයට ආරංචිනු දෙන්න මට කිසිමක් වෙන්නේ නැහැ. ඇයි මේ වගේ වැඩ කරන්නේ? තුන්දෙනාම එකතු වෙලා තමයි මේවා කරන්නේ. අපිට දවසක් යනකොට මාවත් විකුණලා දායි. Thank you.
මනට එන්නකෝ. මට ඔයාට කියන ගොඩක් දේවල් තියෙනවා. මයි පුතා බුදුන් වඳිනවද? එහෙනම් මම තව ටිකකින් එන්න. මම මේ අදත් අම්මට එන්න කිව්වා. එයා ඒවි නේද? මයි පුතා දැන් නිදා ගන්නකෝ. හෙට උදේ ඉස්කෝලේ යන්නත් තියෙනවනේ. සරණයි. අත්තම්මේ. හීනෙන් එන අම්ම නම් හරිම ෂෝක්. එයාමට ගොඩක් ආදරේ. අද අම්මාව මෙයාගෙන් අහන්න ඕනේ. ඇයි මාත් එක්ක අම්ම කතා කරන්නේ නැත්තේ කියලා. එක්කෝ එපා නේද? අම්මට දුක හිතුනොත්. දැන් ඉතින් පුතා දෙයි යන්නකෝ. අත්තම්මේ. අම්මා ළඟ මොන සුවදද? අම්මා හීනෙන් ආවට අම්මගේ සුවද දැනෙන්නේ නෑනේ. අම්මා දෙද්දි අර ලස්සන චූටි බබාව එක්කන් එයි දන්නේ නෑනේ. මයි පුතා දැන් නිදා ගන්නකෝ. දැන් හුඟක් රෑවිලානේ. මම මීට කලිනුත් කියලා තියෙනවා. ඔය අනවශ්‍ය දේවල් වලට සල්ලි නාසි කරන්න එපා ළමයෝ. ඉගෙන ගන්න කාලේ ඒකට හිත යොදවලා ඉගෙන ගන්න. නැත්නම් ඉතින් සිද්ධ වෙයි කවදා හරි මේ මං වගේ. ඔතේ කරගට එනකල් අනුඹරන්නේ.